ඔබවන්. නිරෝගිමත් ජීවිතයක් අප ගත කරන්නට නම් සෞඛ්‍යාරක්ෂිත ආහාර අප පරිභෝජනයට පුරුදු පුහුණු වන්නට ඕනෑ. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උත්සාහ කරනවා වගාකරුවන් තුළත් ඔබ තුළත් පරිභෝජනය කරන ඔබ තුළත් සෞඛ්‍යාරක්ෂිත ආහාර පරිභෝජනය කරන්නට, ඒ වගේම සෞඛ්‍යාරක්ෂිත ආහාර නිපදවන්නට උනන්දු කිරීමට අප උනන්දු වෙනවා. ඉතින් මේ තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්තියංශය ක්‍රියාත්මක කරනවා සෞඛ්‍යාරක්ෂිත ආහාර නිෂ්පාදනය සඳහා යහපත් කෘෂිකාර්මික පුරුදු අපේ ගොවියන් අතර, වගාකරුවන් අතර ප්‍රචලිත කරන්නට ව්‍යාප්ති කටයුතු සිදු කරනවා. ඉතින් අද වෙලස්ථානයෙන් අප ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ මොකද මේ යහපත් කෘෂිකාර්මික පුරුදු සහ කොහොමද මේක අපේ ශේෂ්ත්‍ර තුළ ක්‍රියාත්මක වෙන්නේ කියලා. සෞඛ්‍යාරක්ෂිත නැවුම් එළවලු හා පළතුරු පරිභෝජනයට අප කවුරුත් කැමැත්ත දක්වනවා. දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ සඳහා එළවලු හා පළතුරු ඉදිරිපත් කිරීමේදී ඒවායේ ගුණාත්මක භාවය හා සෞඛ්‍යාරක්ෂිත භාවය රැක ගැනීම අත්‍යවශ්‍යව පවතිනවා. මේ තුළ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සඳහා ගැප් වැඩසටහන් ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය විසින් 2015 වසරේදී ගැප් වැඩසටහන ශිෂ්‍යයේ ක්‍රියාත්මක කිරීම වගේම සහතික කරන වැඩසටහන ආරම්භ කර තිබෙනවා. SL ගැප් වැඩසටහන ශ්‍රී ලංකාව තුළ සාර්ථකම වර්තමානයේ ක්‍රියාත්මක වැඩසටහනක් වෙලා තිනවා. මේක ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලංකාව පුරාම දැනට ක්‍රියාත්මක කරගෙන යනවා. මේ වැඩසටහන ආරම්භය ගත්තොත් අපි 2015 වර්ෂයේ තමයි මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ආරම්භුනේ. ඇත්තටම ඒ වෙනකොට අපිට අවශ්‍යතාවයක් තිබුණා අපේ රටෙන් වෙනත් රටවලට අපනයන කරන එළවලු සහ පළතුරු සම්බන්ධයෙන් ගුණාත්මක සම්බන්ධයෙන් ගැටලු ඇති වුණා. මේ ගැටලු මගහරවා ගැනීමට තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මේ වැඩසටහන ආරම්භ කරේ. නමුත් වර්තමානයේ වෙනකොට අපිට අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා අපනයනයේ මෙන්ම අපේ දේශීය පාරිභෝගිකයන් සඳහාත් මේ ගුණාත්මක සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර අපිට නිෂ්පාදනය කළ දෙන්න. ඒ අනුව SLS ප්‍රමිතිකරණය යටතේ යහපත් කෘෂි පිළිවෙත් පියවරයන්ට අනුකූලව නිෂ්පාදනය කරන එළවලු හා පළතුරු සඳහා SL ගැප් සහතිකය නිකුත් කෙරෙනවා. මෙමගින් පාරිභෝගිකයන්ට විශ්වාසනීයත්වයේ සුරකින එළවලු පළතුරු පරිභෝජනයට ඉඩ සැලසෙනවා. ගැප් හෙවත් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීමෙන් නිෂ්පාදන වියදම අඩු වෙනවා. ගොවියාගේ සෞඛ්‍ය ආරක්ෂා වෙනවා. වස විස නැති ආහාර නිපදවීමටත් පුළුවන්. ලැබෙන ඵලදායකට හොඳ මිලක් ලැබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානම කාර්යයක් තමයි තාක්ෂණය ජනනය කරලා තාක්ෂණය ගොවින්නට ලබා දීම. ඒ කටයුතු ඇත්තේ අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් අනිකුත් ආයතනවල නිෂ්පාදනය කරපු තාක්ෂණය අපි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ගොවි ජනතාවට ලබා දීම අපි නිරන්තරයෙන්ම සිදු කරනවා. ඒතොර මේ ගැප් වැඩසටහන යටතේ නැත්නම් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වැඩසටහන යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තියෙන සියලුම ගොවීන් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් භාවිතා කරලා ගුණාත්මයෙන් යුත් එළවලු පළතුරු ඇතුළු අනිකුත් සියලු උපභෝග වර්ග වගා කරලා අපි පාරිභෝගිකයාට ගුණාත්මයෙන් යුත් වසවිසාවම පාරිභෝගිකයාට ලබා දීමයි. මෙහිදී මම ඉතාමත්ම සන්තෝෂයෙන් ප්‍රකාශ කරන්න ඕන ගැප් වැඩසටහන යටතේ ඉතාමත්ම මේ කාර්යය ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙනවා. මෙහිදී අපි දැනට ඉන්නේ ගැප් ගොවි මහත්තුරු 400ක් 500ක් විතර. ඒ ප්‍රමාණය මුළු ලංකාවටම ව්‍යාප්ත කරලා මුළු ලංකාවෙම ඉන්න ගොවි මහත්තුරු ඒ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් භාවිතා කරන ගොවි මහත්තුරු විදිහට පරිවර්තනය කිරීම තමයි අපේ අනාගත බලාපොරොත්තුව. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ වගාව සඳහා බීජ හා රෝපණ ද්‍රව්‍ය තෝරා බේරාගෙන ශේෂ්ත්‍රයේ ස්ථාපිත කිරීමේ සිට අස්සුන් නෙලා ගැනීම දක්වා ගොවිපළ තුළ සිදුකරනු ලබන සියලු කටයුතු සඳහා අධීක්ෂණයක් කරනවා. එන් අනතුරුව ගොවිපළෙන් පිටතට අස්සුණු ප්‍රවාහනයේ සිට
පාරිභෝගිකයා අතර පත්වනතුරු සිදු කරන සියලුම කටයුතු එනම් සැකසීම ඇසිරීමද යහපත් නිෂ්පාදන පිළිවෙත් යටතේදී සිදු කරනු ලබනවා. ඉතින් මේ SL ගැප් සහතිකරණය හඳුන්වා දීමේ අරමුණ තමයි පාරිභෝගිකයාට සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරුවක් ඇතුව මේ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම. ඒ කියන්නේ SL ගැප් ලාංඡනය සහිත නිෂ්පාදන මිලදී ගැනීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් තහවුරු කරනවා මේ නිෂ්පාදනය පාරිභෝගික පාරිභෝජනයට හිතකරයි. ඒ කියන්නේ මේ නිෂ්පාදනය සෞඛ්‍ය ආරක්ෂිතයි කියන එක. ඉතින් මේක ඇත්තටම අන්තිම නිෂ්පාදනයේ දිහා බලලා දෙන සහතිකයක් නෙමෙයි. මේ කෘෂිකාර්මික නිෂ්පාදනය මුල ඉඳලම ගොවිපල තෝරා ගැනීමේ ඉඳලම මේ නිෂ්පාදන ක්‍රියාවලිය අධීක්ෂණය කරලා යහපත් ක්‍රියාපිළිවෙත් යටතේ මේ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීම දක්වා නිෂ්පාදනය කළා. ඒක නිසා මේ නිෂ්පාදනයේ සෞඛ්‍ය ආරක්ෂිතයි පරිභෝජන සුදුසුයි කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දෙන සහතිකයක් තමයි SL ගැප් සහතිකය කියලා කියන්නේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පරීක්ෂා කිරීම හා මෙහෙයවීම සඳහා දීප ව්‍යාප්තව කෘෂි ව්‍යාපාර උපදේශක නිලධාරීන් කටයුතු කරනු ලබනවා. ඒ සඳහා පළාත් සභාවල සහ මහවැලි අධිකාරියේ ව්‍යාප්ති නිලධාරීන්ද නොමද සහයක් ලබා දෙනවා. කෘෂි ව්‍යාපාර උපදේශ නිලධාරීන් විසින් ක්‍රමානුකූලව පිහිටුවන ලද ගොවිපළවල්වල තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළත් කර QR කේත ලබා දීම සිදු කරනවා. කෘෂි ව්‍යාපාරික උපදේශන අංශයේ ලියාපදිංචි ගොවිපළවල් සඳහා ගැප් සහතිකරණය සඳහා ඉල්ලුම් කරන්නට පුළුවන්. එහිදී ගැප් පිරිවිතරයන් අනුගමනය කර ඇති දැයි පරීක්ෂා කර විගණනයකින් අනතුරුව සහතික නිකුත් කෙරෙනවා. ඒ සඳහා විශේෂ පළපුරුදු සහිත නිලධාරීන් අපි 85 දෙනෙක් පමණ ලංකාවේ දිස්ත්‍රික්ක පුරාම සියලු දිස්ත්‍රික්ක පුරාම අනුගත කරලා ස්ථානගත කරලා තිනවා. මේ නිලධාරීන් එකතු වෙලා තමයි අනිත් පළාත් සභා, අන්තර් පළාත් සහ මහවැලි කෘෂි ව්‍යාප්ති නිලධාරීන් හරහා මේ වැඩසටහන ලංකා පුරා ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් මේකෙදී අපි අර අපේ බලාපොරොත්තු සෞඛ්‍ය ආරක්ෂිත සහ ගුණාත්මක ආහාර කියන තේමාව යටතේ අපි විශාල ඉදිරි පියවරක් අරගෙන තියෙනවා ශ්‍රී ලංකාව තුළ. ඒකෙන් අපි දැනට අපි අපේ පාරිභෝගිකයන්ට මේ සුපිරි වෙළඳසැල් ජාලය හරහා අපේ මේ සහතිකලත් ආහාර අපිට නිෂ්පාදනය අලෙවි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ගැප් සහතික කරන වැඩසටහනේදී භෝගවලට යොදෙන කෘෂි රසායනික සහ පොහොර භාවිතයේදී භෝගවල රැඳී තිබිය හැකි අන්තරායකාර රසායනික අවශේෂ තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ වෙනත් සම්මත රසායනාගාරවලදී පරීක්ෂාවට ලක් කරනවා. එමගින් එම රසායනවල උපරිම අවශේෂ සීමාව සම්මතයන් ඉක්මවා තිබේදැයි පරීක්ෂා කෙරෙනවා. ගැප් වැඩසටහන මගින් එම සීමාවන් නොඉක්මවා යන පරිදි ශ්‍රේෂ්ඨ කටයුතු මෙහෙයවනවා. අවුරුද්දකට විතර කලින් තමයි මට මේ ගැප් කියන සහතික ක්‍රමය ගැන මම දැනගත්තේ. එතකන් මට මේ එපමණ දැනුමක් තිබ්බේ නැහැ මේ වගාව ගැනයි මේකේ මේ ක්‍රම ගැන. මේ සාමාන්‍ය මම වගා කරන්නේ මං හිතුමන මතකට නිකන් බීජ ගෙනල්ලා මේ වගාව පටන් ගත්තා. මේ ඒ වුණාට ලොකු ආදායම් ලැබුවේ නැහැ. මොකද මේ පිළිවෙලක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ සමහරු ටනල් වල මම අවශ්‍ය ප්‍රමාණයට මේ අස්වැන්න තිබ්බේ නැහැ. මේ ඊට පස්සේ මම ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේ නිලධාරියෙක් එක්ක හම්බ වෙලා මං ඇහුවා මේ ක්‍රමයක් තියෙනවද මං කොහොමද මේක දියුණු කරගන්නේ කියලා. ඊට පස්සේ තමයි මම මේ ගැප් සර්ටිෆිකේෂන් එකට මේ පෙළඹුණේ. ඒ සර්ටිෆිකේෂන් එකෙන් පස්සේ සෑහෙන මගේ ෆාම් එකම පිළිවෙලකට ගන්න පුළුවන් වුණා. ඉතින් මට සෑහෙන වැඩි ආදායමක් ගන්න පුළුවන් වුණා මේ ගැප් එකත් එක්ක වැඩ කරන යද්දී. මොකද මේ මම හරි ස්ටෑන්ඩඩ් එකකට හරි ක්‍රමයකට කරගෙන යනවා නිසා. මෙම සහතිකකරණය මගින් ශ්‍රී ලාංකික කෘෂි ක්ෂේත්‍රයට ප්‍රතිලාභ රැසක් ලැබෙනවා. පරිසර හිතකාමී වීම, සෞඛ්‍ය ආරක්ෂිත කෘෂි ආහාර ලැබීම, යහපත් නිරෝගිමත් ජීවිතයක් ලැබීම, අපනයන ඉල්ලුම වර්ධනය වීම, විදේශ විනිමය වර්ධනය වීම, කෘෂි ආහාරවලින් තිරසාර වීම, මේවා මොනතරම් වටිනාකමක් ගන්නවද? එසේම ශ්‍රී ලාංකික ජනතාව සඳහා
සෞඛ්‍ය ආරක්ෂිත හා ගුණාත්මක කෘෂි නිෂ්පාදනයක් ලබා දීම වගේම ගොවියා පරිසර හිතකාමීව තිරසාර කෘෂිකර්මාන්තයක් සඳහා යොමු කිරීම මෙමගින් සිදුවෙනවා. විශේෂයෙන් ගැප් එළවලු අපිට සහතික වෙන්න පුළුවන් වස විස නැති එළවලුවක් සහ පළතුරුවක් වශයෙන්. අපි යොදා ගන්නා ජලයේ සිට රසායනික දියර පොහොර සහ සියලුම දේ අපි පාවිච්චි කරන්නේ ඉතාමත් අවම වශයෙන් වගේම නියමිත කාල පරාසයන් යටතේ. ඒ නිසා අපි ඇත්තටම කියන්නේ ගැප් වැඩසටහන සඳහා අපේ රටේ ගොවි මහතුන්ට සහ මහත්මීන්ට විශේෂයෙන් මේ සඳහා දායක වෙන්න, ඒ වගේම පාරිභෝගික මහත්ම මහත්මීන්ට අපේ රටේ ගැප් සහතික ලත් එළවලු සහ පළතුරු භාවිතර ගන්න අපිට මේ වෙනකොට ඒ සඳහා අපිට ඇත්තටම සහතික වෙන්න පුළුවන් ගොවියෙක් වශයෙන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තු විසින් හඳුන්වා දුන් නව කෘෂි ව්‍යාප්ති ප්‍රවේශය SL ගැප් ශ්‍රී ලංකාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වැඩසටහන නිරෝගිමත් ජනතාවක් බිහි කිරීම සඳහාද මෙම වැඩසටහන උපකාරී වෙනවා. එසේනම් අප කළ යුත්තේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සමග අනුගත වීම නොවේද? හොඳයි. අද වැඩසටහනින් අප ඔබත් එක්ක සාකච්ඡා කළේ යහපත් කෘෂිකාර්මික පුරුදු යටතේ කොහොමද වගා කටයුතු සිදු කරන්නේ, ඒ වගේම ඔබ පරිභෝජකයන් ලෙස කොහොමද මේ ආහාර තෝරාගන්නේ කියලා. ඔබට මේ ගැන තවදුරටත් දැනුමත් වන්නට අවශ්‍ය නම් ඔබට පුළුවන් ලිපියක් ලියා විමසීමක් කරන්නට අතිරේක අධ්‍යක්ෂ කෘෂි ව්‍යාපාර උපදේශන අංශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණිය කියන ලිපිනයට. ඒ වගේම දුරකථන අංකය ඔබට මතක් කරනවා නම් 0812-388-754 දුරකථන අංකය. ඔබේ ශේෂ්ත්‍රයේ ඔබේ වගා කටයුතු වල නොයසේ නම් කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් තාක්ෂණික වශයෙන් එය නිවැරදි කරගන්නට ඔබට පුළුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 1920 දුරකථන අංකය ඇමතීමෙන්. ඒ වගේම මේ වැඩසටහන ගැන ඔබට තියෙන අදහස් අපට ලියන්නට ඔබට දැන් අවස්ථාව තියෙනවා. අධ්‍යක්ෂ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සම්නිවේදන මධ්‍යස්ථානය ගන්නරුව පේරාදෙණිය අපේ ලිපිණය. එහෙමනම් යලිත් ලැබෙන සතියේ ඔබ හමු වෙනවා අලුත් කෘෂිකාර්මික තොරතුරු කිහිපයක් එක්ක. එතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා පළබර වාසනාවන්ත සතියක්. එළවලු වගාව පිළිබඳ පූර්ව දැනුම් දීම 2019 සැප්තැම්බර් 6 වනදා සිට සැප්තැම්බර් 20 දක්වා. මෙම දෙසතිය තුළ බීට්‍රූට් හෙක්ටයාර 76ක්, කරවිල හෙක්ටයාර 97ක්, වම්බටු හෙක්ටයාර 321ක්, මාළු මිරිස් හෙක්ටයාර 101ක්, පිපිඤ්ඤා හෙක්ටයාර 96ක්, මෑකරල් හෙක්ටයාර 246ක්, වැටකොළු හෙක්ටයාර 96ක්, බණ්ඩක්කා හෙක්ටයාර 201ක්, වට්ටක්කා හෙක්ටයාර 203ක්, පතොල් හෙක්ටයාර 104ක් වගා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේවි. පෝංචි හෙක්ටයාර 102ක්, ගෝවා හෙක්ටයාර 42ක්, ලීක්ස් හෙක්ටයාර 44ක්, රාබු හෙක්ටයාර 53ක්, තක්කාලි හෙක්ටයාර 80ක් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. කැරට් හෙක්ටයාර 20ක් වගා කිරීමෙන් ඔබට සාමාන්‍ය මිලක් ලැබේවි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භෝග පුරෝකථන ඒකකයේ පණිවිඩයක්.